අද මම ඔයගලන්ට කියලා දෙන්න අපිට ඉංග්‍රීසි කතාවට ස්පෝකන් ඉංග්‍රීසි වලට ඉතාම වැදගත් වෙන විශේෂ පැටර්න් එකක් ඇත්තටම මේ රටාව අල්ල ගන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ වගේ අදහසක් ප්‍රකාශ කරන්න බෑ. අපි බලමු ඔයගොල්ලෝ දන්න වචනමයි මම මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ. දැන් මෙතන want කියන්නේ අවශ්‍ය වෙනවා, ඕන වෙනවනේ. I want කියන්නේ මට ඕන වෙනවා. You ඔබ මට ඕන වෙනවා, ඔයා to කියලා අපිට ක්‍රියාපදයක් යොදන්න පුළුවන්. අපිට කරන්න කියන්න ඕන අදහස මෙතෙන්ට යොදන්න පුළුවන් මේ වගේ. I want you to study. Study well. මට ඕන ඔයා to study well. I want you to study well. මට ඕන ඔයා හොඳට ඉගෙන ගන්නවා. දකින්න බලන්න කියන්නේ මට ඕන ඔයා හොඳට ඉගෙන ගන්න කියන එකයි. ඒ වගේම I told you to මම ඔයාට කිව්වනේ. Told කියන්නේ කිව්වා කියන එකනේ. I told you මම ඔයාට කිව්වා. I told you to come before 6 මම ඔයාට කිව්වනේ 6ට ඉස්සෙල්ලා එන්න කියලා. ඉතින් මෙතන ඕන ක්‍රියාපදයක් අපිට යොදන්න පුළුවන්. I told you to help me මම ඔයාට කිව්වනේ මට උදව් කරන්න කියලා. දැන් කිව්වා කියන අදහස මෙතෙන්දි තියෙන්නේ. ඒ වගේම අපිට ඒකේ නෙගටිව් එකක් යොදන්න පුළුවන්. I don't කියලා. මට ඕන් නැහැ. I don't you. I don't want. මට ඕන් නැහැ. I don't want you to get there. Get කියන්නේ ගන්නවා, එකයි යනවට කියනවා. I don't want you to get there. මට ඔයා එහෙ එකගෙන යන්න උවමනාවක් නැහැ. අන්න ඒ වගේ අදහසක් කිව්වා ඒකේ. ඒ වගේම mother doesn't අපිට දැන් singular එකක් ගන්නවා නම් mother වගේ singular නම් don't නෙමෙයි අපි යොදන්නේ doesn't. Mother doesn't advise. අම්මා උපදේශ දුන්නේ නැ දෙන්නේ නැහැ. us කියන්නේ අපට. අම්මා අපට උපදේශ දෙන්නේ නැහැ. Mother doesn't advise us to do bad things. නරක දේවල් කරන්න අම්මා අපට උපදෙස් දෙන්නේ නැහැ. Our teacher doesn't advise us to do bad things. අපිට වෙනස් කර හැකි ඕන කතෝ කෙනෙකුට ඕන සබ්ජෙක්ට් එකකට මේක. ඒ වගේම මේ බලන්න තව එකක් we advise අපි උපදෙස් දෙනවා them ඔවුන්ට. අපිට ඕන නම් මේක past tense ගන්නත් පුළුවන්. We advise them අපි ඔවුන්ට උපදෙස් දුන්නා කියලා අපිට කැමති ක්‍රියාපදයක් ගන්න පුළුවන්. We advise them to study these lessons. අපි උපදෙස් දුන්නා ඔවුන්ට ස්ටඩි කරන්න කියලා මේ පාඩම් ටික. ඒ වගේම වෙන එකක් කිව්වේ ඇයි we advise them to clean the garden. වත් සුද්ධ කරන්න කියලා අපි උපදෙසක් දුන්නා. but they didn't. නමුත් ඒගොල්ලෝ එහෙම කරේ නැහැ. ඒ වගේම she helped ඇය උදව් කළා අපට. ඇය අපට උදව් කළා. she helped us to finish the work. finish the work වැඩේ අවසන් කරන්න අපට උදව් කරානේ. she helped us to finish the work. බලන්න තව අපිට මේ වගේ යොදන්න ගන්න පුළුවන්. he taught my brother. ඔහු teach කෙනෙක්ගේ past tense එක තමයි taught කියන්නේ. ඔහු ඉගෙනුවා මගේ බ්‍රදර්ට. he taught my brother to pass the exam. pass the exam examination කියන එක. he taught my brother. ඉතින් මේක තව වෙනස් කර හැකියි. අපිට present tense එකේ දාන්න පුළුවන්. he දැන් he කියලා කිව්ව singular නිසා ක්‍රියාපදයකට present tense නම් sub දෙන්න ඕන. he teaches my brother to get good marks. හොඳ ලකුණු ගන්න ඔහු මේ උගන්වනවා මගේ සහෝදරයාට. they expect. expect කියන්නේ බලාපොරොත්තු වෙනවට. අපිට ඕන වෙන ක්‍රියාපද ඕන එකක් දාන්න පුළුවන් නේ. they expect us. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි. they expect us to plant these. plant කරනවා කියන්නේ පැල කරනවානේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපෙන් to plant these. මේවා පැල කරව ගන්න. ඒ කියන්නේ මේවා වගා කරව ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ බලන්න. ඉතින් ඒ වගේම අපිට දාන්න පුළුවන් question words දාන්නත් පුළුවන්. මේ what do you want me? මොනවද ඔයාට ඕන මං ලවා?
But do you want me to? Do. Muna karawa ganna do mahala vaya tona. But do you want me to do? Me balan tawat tawate question words in the pulu ane the how can you come again? Come the kini kini? How do you tell us? How do you can? කොහොමද ඔයා tell කියන්නේ us අපට how do you tell us to කියලා verb එකක් දානවා how do you tell us to go there කොහොමද ඔයා අපිට කියන්නේ එහෙ යන්න කියලා එතකොට අපිට question අහන්න පුළුවන් මේ විදිහට අපිට ඕනකම් present tense ගන්නත් පුළුවන් past tense ගන්නත් පුළුවන් future tense ගන්නත් පුළුවන් අපි ඕන එකට යදලා මේ 2 වලින් පස්සේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය දන්න පුළුවන්. ඒ වගේම මට ඔයගලන්ට කියන්න අමතකුණා අපිට be verb එකක් යොදන්නත් පුළුවන් මෙතෙන්ට. be be කියන්නේ වෙනවා ඉන්නවා කියන එකනේ මගේ 10 වෙනි වීඩියෝ එකේ මම කරා. I want you to be. be කියන්නේ ඉන්න කියන එකයි. be well. ඔබ හොඳින් ඉන්නවා දකින්න ආසයි කියන එක වගේ එකක්. මේ කියන්නේ I want you to be well. මම ඔබ හොඳ හොඳට ඉන්නවා නම් ආසයි කියන එක. නැත්නම් අපිට තැනක ඉන්නවා කියලා කියන්න පුළුවන්. I want you to be before 10 mata ona oya etana 10 ti issilla innawa dakinna before there I want you to be there before 10 wenas karakara apita niko ona vidhi wakyak hadanna puluwa obata spoken english walta ithama wedagathena wakya ratawak meka study karanna api nawathama me ilanga video ekata